ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ විසින් කරන ලද ඉල්ලීමකට අනුව හෙට සර්වපාක්ෂික සමුළුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ වෙත ඊට සහභාගී වන ලෙස දැන්වීමක්ද කළා. එහෙත් සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් නායකත්වයේ ලබා දෙන ලංකා කම්කරු කොංග්‍රසයේ සීවි විග්නේශ්වරන් නායකත්වයේ දරන දෙමළ ජාතික ජනතා සන්ධානය ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නායකත්වයේ ලබා දෙන ලංකා දෙමළ කොංග්‍රසයේ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් නායකත්වයේ දෙන දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේද මේවන විට හිට පැවැත්වෙන සමුළුවට සහභාගී නොවන බව දන්වා තිබෙනවා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ ඊට සහභාගී වන පසුබිමක දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් එම්.ඒ. සුමන්දිරන් මහතාද ප්‍රකාශ කළේ හිට පැවැත්වෙන සර්වපාක්ෂික සමුළුවට සහභාගී වෙන බවයි. ඒ පිළිබඳ සීවි විග්නේශ්වරන් මහතා මෙලෙස අදහස් පළ කළා. දෙමළ ජාතික සන්ධානයේ මොකද්ද හිතාගෙන යනවද මන් දන්නේ. කටුල් දෙකක් කාලා ගෙදර යන්න තමයි ඔය යන්නේ. මේ අතර මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ආණ්ඩුව නියෝජනය කරන සෙසු පක්ෂ 10 විසින් නියෝජිතයන් දෙදෙනෙකු පමණක් සහභාගී වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා සඳහන් කළේ. ඒ අනුව පූජනීය අතුරුලිය රතන ස්වාමින් වහන්සේ මාචාර්ය තිස්ස විතරණ පමණක් පක්ෂ 10ම වෙනුවෙන් සර්වපාක්ෂික සමුළුවට සහභාගී වෙනවා. එහෙත් එම තීරණයට පරිබාහිරව ගමන් කරන එම කණ්ඩායමේ තවත් පක්ෂයක් වන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ තමන්ද සර්වපාක්ෂික සමුළුවට සහභාගී වෙන බවයි. එකමතයක්ම නැහැනේ හැම දෙයක් ගැන. වාසුදේව නානායක්කාර මහතා මේ අදහස් පළ කළේ පක්ෂ 10ේ නායකයන් අද හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුයි. වාසුදේව නානායක්කාර මහතා අද ඒ පිළිබඳව අදහස් පළ කළා. අද සාකච්ඡාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර තත්ත්වය ගැන අපි තේරුම් ගැනීමට සාකච්ඡා කළේ. මොකද එතන තියෙනවනේ කට්ටිය එකඟත්වයක් හා එකඟත්වයක් නැතිකමක් අලුත් සම්දානයක් ගොඩනැගීම ගැන. මේ අතර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත් අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. සාදර පුදුමේ මම කිව්වොත් මේක තාම කියාපු නැති කැබිනට් එකේ තාම ආර්ථික අර්බුදයක් පිළිබඳ සාකච්ඡාවක් වෙලා නැහැ. වගකීමෙන් යුතුව මම කියන්නේ දැන් ඇතුළේ ඉන්න ඇමතිවරු මට ඇවිල්ලා කියනවා. මම බයිනකොට කියනවා ඔබතුමා අපිට බයින්න බෑ ඔබතුමාකත් බනින්නේ කියලා. මම මට කියනවා. ඇමතිවරු නම්බර් 3 2 14 වගේ ලෙවල් එකේ ඉන්නත් අය අපිට කියනවා. හරි. තාම කැබිනට් එකේ ආර්ථික අර්බුදය ගැන කතා කරලා නැහැ. හිතා ගන්න බලන්න. මරු මරු කැබිනට් එක.